අයිබෝවන් සුබ දසනක් ඔබ අපි මේ කතා බහ කරන සංවේදනයේ වගේම සංවේදනය ගත්තාම මේ දශක ගණනාවකට පෙර ආතුව ඉතිහාසය තුල විවිධාකාර ක්‍රමවලින් මිනිසා තමන්ගේ පණිවිඩ හොමාරු කරගත්තා මේ අතරේ තැපෑලට නැත්නම් මේ තැපෑල මගින් පණිවිඩ ගෙන යාමට හිමිවන්නේ සුවිශේෂී දීර්ඝ ඉතිහාසයක් අද ඇයි 얘 ගැන කතා කරන්න හේතුවේ ඔබට අනුමාන කරන්නට පුළුවන් අද ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ලෝක තැපැල් දිනය මීට වසර 147කට පෙර ඉතිහාසයේට ඔබගෙන කිව්වොත් ස්විට්සර්ලන්තයේදී විශ්ව තැපැල් සංගමය පිහිටුවනවා එහි සංවත්සරයේ විදිහට තමයි මේ ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ලෝක තැපැල් දිනය විදිහට සමරන්නේ. ඉතින් තැපැල් දිනු කර ගැනීමට කාර්යක්ෂමව භාවිතා කිරීමට සහ එහි සේවකයන්ට වටිනාකමක් ඇගයීමක් ලබා දෙන්නට අද දවස ලෝකයේ පුරා බොහෝ වැඩසටහන් සංවිධානය වන දවසක් බවට පත්වේවි. නවෝත්පාදනයේ ප්‍රතිසාධනයට අද අපේ රටේ තැපැල් දිනය සමරන්නේ මෙන්න මේ තේමාව ඔස්සේ. ඉතින් මේ මතක් කිරීමත් කලේ අද දවසේ තියෙන සුවිශේෂී වැදගත්කමක් නිසා. ඉතින් ඊළඟට අපේ සුපුරුදු කාර්යයට අපි සූදානම් ලෝක පුරා කාලින සිදුවීම් පුවත් ලෙස විශ්ලේෂණාත්මකව බලන්නට. අද පුවත් විශ්ලේෂණයට සිවුදස මැදිරියේ ඉන්නේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් වඩංගුඩගේ මහතායි බොන ඔබට. ලෝකේ පුරා වාර්ෂිකව අවදාන යොමු වන තවත් කාරණාවක් දෙසට අද අපි පළමුවෙන්ම සිවුදස වැඩසටහනේ කතා කරන්න ඕනි තොරතුරු විදිහට තෝරාගෙන තිබෙනවා. ඒ තමයි නොබෙල් ශාම ත්‍යාගය වාර්ෂිකව පිරිනැමීමේදී මෙවර නොබෙල් ශාම ත්‍යාගයේ හිමිවන්නේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට. මේ පසුබිම ගැන අපි ටිකක් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මම හිතන්නේ ලෝකේ පුරාම ඊදිනේ මේ ගැන කතා වුණා මාධ්‍ය තුල විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නා. මොකද නොබෙල් ශාම ත්‍යාගයේ තමයි වසරේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වන වසරේ වඩාත්ම කතා බහට ලක්වන වසර අවසානයේදී ගත්තොත් අන්තර්ජාතික මාතෘකාවක් සෑම වසරකම අන්තර්ජාතික මාතෘකාවක් වන සංසිද්ධිය තමයි නොබෙල් ශාම ත්‍යාගය. මේ අතිශයින් වැදගත් වූ ඒ වගේම ගෝලීය වශයෙන් සංකේතාත්මකව විශාල ප්‍රසිද්ධියක් ඒ වගේම සංකේතාත්මකව විශාල වැදගත්කමක් උසුලන නොබෙල් ශාම ත්‍යාගය. මොකද නොබෙල් ශාම ත්‍යාගය ලාභීකු වීම ගෝලීය වශයෙන් විශාල ඒ අදාළ පුද්ගලයාටත් ඒ රටටත් යම් ආකාරයක විශාල ප්‍රතිලාභ ගෙන දෙන්නක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් දැන් මේ වර්තමාන තත්ත්වය ගත්තාම දැන් මෙවර ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට නොබෙල් ශාම ත්‍යාගය ලබා දීම ගැන කතාබහට ලක් වෙන්නේ ඔවුන් ගවේෂණාත්මක වශයෙන් ඒ වගේම ඔවුන් නොබියව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඒ වගේම භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණා තමයි මේදී සැලකිල්ලට ලක් වෙලා තියෙන්නේ. මාරියා රයිසා සහ දෙමිත්‍රි මුරටෝව් මේ දෙදෙනාට තමයි හිමි වෙන්නේ. මාරියා රයිසා පිලිපීන ජාතික මාධ්‍යවේදිනියක්. බොහොම හුරු පුරුදු චරිතයක් මේ ආසියාවේ ප්‍රධාන වශයෙන් ආසියාවේ මාධ්‍ය කටයුතු වල කලක් CNN ලෝක සේවයේ ආසියානු නියෝජන මේ වාර්තාකාරණීය නැගෙනහිර ආසියානු වාර්තාකාරණී විදිහට කටයුතු කළා. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ගත්තාම විශාල වශයෙන් ආසියානු කලාපීය වාර්තාකරණ විවිධ ආයතන වෙනුවෙන් මාධ්‍ය වාර්තා ලබා දීම් රසක් සිදු කළා තිබෙනවා. ඒ වගේම මාරියා රේසා ගැන කතා කරනකොට මේ වර්තමානයේ සමාජ මාධ්‍ය වැඩි දියුණුවෙත්ම ඒ වගේම අන්තර්ජාතික වශයෙන් මේ අපි ගත්තොත් පරිගණකගත මාධ්‍ය කලාව වඩාත් ශක්තිමත් වෙනකොට ඇය ඒ පැත්තට යොමු වුණා. මුලදී ඇය රූපවාහිනී මාධ්‍ය වේදිනියක් විදිහට හිටියේ. ඇය පසුව ජාලගත මාධ්‍ය වෙත යොමු වුණා. ඒ වගේම මේ 2012 අවුරුද්දේ ඉඳලා ඇය ඍජුවම පිලිපීනය අපි දන්නවා පිලිපීනය කියන්නේ විවිධ අභියෝග වලට මුහුණ දීලා තියෙන ආසියානු රාජ්‍යයක්. පිලිපීනයේ රාජ්‍ය තන්ත්‍රය තුළ සිදුවන විවිධ අර්බුද පිළිබඳව ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකම් දූෂණ පිළිබඳව නොබියව හෙළි කිරීමේ වැඩපිළිවෙලක් තුළ ඉන්නවා. ඒ වගේම ඇය විවිධාකාර අභියෝග වලට මුහුණ පෑවා. ඒ කියන්නේ නීතිමය වශයෙන් ඒ වගේම පිලිපීන ආරක්ෂක අංශ වලින් නිල සහ නොනිල ආකාරවලින් ඇය බලපෑම් වල ලක්ුණා. මෑත කාලීනව මරියා රේසා ප්‍රසිද්ධියට පත් උනේ
පිලිපීන ජනාධිපති ඩුටර්ටේට විරුද්ධව කියන්නේ ඩුටර්ටේගේ පාලනයේ තියෙන ආ වූ බරපතල අඩුපාඩුකම් ඒ වගේම අපි දන්නවා ඩුටර්ටේ කියන්නේ බොහොම සැඩපරුෂ නායකත්වයක් කියන එක අමුතුවෙන් මේ සඳහන් කළ යුතු දෙයක් නොවේ ඔහු දැනට දේශපාලනයෙන් සමු ගන්නා බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙන්නේ නමුත් ඩුටර්ටේගේ ජනාධිපති ඩුටර්ටේගේ පාලනය තුළ අපි දැක්කා අයතා ආකාරයේ කියන්නේ නීතියෙන් පරිබාහිර වූ විවිධ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා විශේෂයෙන්ම ඔහු මද්‍රව්‍ය වලට එරෙහිව දියත් කරන ලද යුද්ධය අවසානයේදී ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ යුද්ධයක් බවටත් පරිවර්තනය වෙන ලකුණු අපි දැක්කා එතකොට එවැනි සිදුවීම් වලට එරෙහිව තමයි මරියා රේසා හඬ නගලා තියෙන්නේ එතකොට ද්‍රිමිත්‍රි මොරටෝව ගත්තහම ඔහුගේ මේ මාධ්‍ය කාර්යභාරය නොවායා ගසතා කියන මේ විකල්ප පුවත්පත ප්‍රකාශයට පත් කරමින් පාස් නම හැවරදි මුරටෝ කරපු කාර්යභාරය සහ ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මෙතෙන්දී නොබෙල් කමිටුව ප්‍රසිද්ධියයේ ප්‍රකාශ නොකළත් අනියම් ආකාරකින් සඳහන් කරලා තියෙනවා ඔහු පුටින් පාලනයට එරෙහිව මේ සිදු කරන ලද මාධ්‍ය කාර්යභාරය පිළිබඳව. එතකොට දැන් මුරටෝට මේ නොබෙල් සාමතයාගේ ලබාදීම අපි ගත්තොත් ඔහුගේ මාධ්‍ය කාර්යභාරය අගය කළ යුතු වෙනවා දැන් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් ඒ වගේම භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නෙක් විදිහට ඔහුට මේ අත්වෙච්ච ඒ නොබෙල් සාමතයාගෙන් පිදුම් ලැබීමේ ඒ වරම ඉතාම අගය කළ යුතු තත්ත්වයක්. හැබැයි මෙතෙන්දී සංවාදයක් ලෝකයේ තුල තියෙනවා සංජීවනී මේ නොබෙල් විශේෂයෙන්ම නොබෙල් සාමතයාගේ පිටුපස තියෙන බටහිර මතවාදයේ පිළිබඳ කතාබහක් තියෙනවා. මොකද අපි ඉතිහාසය පුරා බැලුවහම විවිධ වකවානුවල නොබෙල් ත්‍යාගය පිරිනමලා තියෙනවා විද්‍යාඥයන්ට. ඒ වගේ රුසියානු අපි අත රුසියානුවන් ගත්තාම 1000 මුලින්ම රුසියානුවෙකුට මේ නොබෙල් ත්‍යාගයේ පිරිනමන්නේ කියන්නේ නොබෙල් ත්‍යාග කිහිපයක් තියෙනවානේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් සාහිත්‍ය වෙනුවෙන් මුල්ම නොබෙල් ත්‍යාගය රුසියානුවෙක් හිමි කරගන්නේ 1904 වසරේදී අයිවන් පෙට්‍රොවිච් පලාව් ඔහු වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් තමයි මේ නොබෙල් ත්‍යාගය හිමි කරගන්නේ ඉන්පසුව රුසියානුවන් විශාල පිරිසකට මේක හිමි වෙනවා නමුත් අපි ගත්තොත් නිරවි යුද්ධය කියන්නේ කෝල්ඩ් වෝ එක පැවති කාලේ ඉඳලම දැක්ක එක්තරා ලක්ෂණයක් තමයි මුලදී සෝවියට් දේශයට විකල්ප අදහස් වල නිරත වෙ ඉන්න පුද්ගලයන්ට මේ නොබෙල් සාමතයාගේ පිරිනැමීම නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇතැම් විට සෝවියට් විරෝධී සාහිත්‍ය කටයුතු වල යෙදෙන අයට ඒ වගේම නොබෙල් සාමතයාගේ යම් ආකාරයකින් සෝවියට් විරෝධී ප්‍රතිපත්ති වල යෙදී සිටින අයට දැන් ඊළඟට 1990 අවුරුද්දේදී සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ට නොබෙල් සාමතයාගේ පිරිනැමෙනවා ගොර්බචොෆ් ඒ වකවානු වෙන විටත් අභියෝගයට ලක් වෙලා තිබුණා චෝදනාවට ලක් වෙලා තිබුණා රුසියා ඒ කියන්නේ සෝවියට් දේශය බිඳහෙලීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරපු තැනැත්තා විදිහට එතකොට දැන් ඉන් පසු කාලීනවත් අපි දකිනවා විවිධාකාර වූ මේ ඩිසිඩන්ට් කියලා හැමත් නැත්තම් විකල්ප මතධාරීන් වෙත මේ නොබෙල් සාමතයාගේ සහ විශේෂ සාහිත්‍ය ත්‍යාගය වගේ දේවල් පිරිනැමෙන රුසියාව රුසියානු සාධකයේ පදනම් කරගනිමි මේක එක්තරා ආකාරයක මේ අපි ඒක දිහා බැලුවොත් දැන් මේ නොබෙල් ත්‍යාගය ගත්තහම අපි දන්නවා යුරෝපා කේන්ද්‍රීය වැඩපිළිවෙලක් මේක යුරෝපය සහ රුසියාව අතර තියෙන ගැටුම්කාරී තත්ත්වය අර්බුදකාරී තත්ත්වය දශක ගණනාවක් තිස්සේ පවතින. එතකොට ඒ දේශපාලනයත් මේ තුල තියෙනවා කියන කාරණය බැහැර කළ නොහැකි තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. එය දැන් මෙවර දිමිත්‍රි මොලටෝට එමත් නැත්නම් විකල් රුසියානු
පුටින්ගේ පාලනට අභියෝග කරන දිමිත්‍රි මොලොටෝවට මේ නොබෙල් ත්‍යාගය ලබා දීම එක්තරාකාරයක මේ අර පැරණි මතවාද ඒ වගේම පැරණි කතාබහ අලුත් කරන්නක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. දැන් එතෙන්දී අපි දකිනවා මේ කෝණ දෙකකින් බැලීම සහ අපි සරලව භාෂාවෙන් කිව්වොත් හැඳි දෙකකින් බෙදීමේ ප්‍රතිපත්තිය. දැන් අපි ගත්තොත් බටහිරට මේ අභියෝග කරපු බටහිර රහස් හෙළි කරපු විකිලීක්ස් සංස්කාරකවරයා ජුලියන් අසාන්ජ් ඔහුත් යම් කිසි ආකාරයක මාධ්‍ය මෙහෙවරක් ඒ වගේම මේ භාෂණයේ නිදහස තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා යම් කාර්යභාරයක් සිදු කරා. ඔහුගේ කටයුතු වලදී නීති විරෝධී භාවයක් තියෙන්න පුළුවන් නීතිමය වශයෙන් බැලුවොත්. දැන් ඒ පැත්තෙන් බැලුවොත් දිමිත්‍රි මොලොටෝවගේ ක්‍රියාකාරකම් බැලුවොත් රුසියා පැත්තෙන් බැලුවොත් යම් ආකාරයක එරට නීති අනුව ගැටළු සහගතයන් තියෙන්න පුළුවන්. නමුත් දැන් බටහිර රහස් හෙළි කරපු ජුලියන් අසාන්ජ් අපරාධකරුවෙකු ලෙස දඬුවම් විඳීමටත් බටහිරට විකල්ප නායකයන්ගේ සහ බටහිරට විකල්ප පාලනයන්ගේ එරෙහිව කටයුතු කරන ඔවුන්ගේ රහස් හෙළි කරන පුද්ගලයන් ඉහළ පිදුම් ලැබීමකට ලක්වීමත් එක්තරා ආකාරයක අර ගෝලීය වශයෙන් පවතින සංවාදයක්. අපි කියන්නේ මේ හැඳි දෙකකින් බෙදීමේ ප්‍රතිපත්තිය ගැන ඊට උදාහරණ දක්වන සංසිද්ධීන් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේක තවදුරටත් සංවාදයට ලක්වේවි ඉදිරි කාලය තුළ. අපිට දැන් නොබෙල් ත්‍යාගයේ පිරිනැමෙන්නේ දැන් මේ ප්‍රකාශයට පත් කරලා පිරිනැමෙන්නේ දෙසැම්බර් මාසයේ අවසානයේදී. ඉතින් ඒ වෙනකොට නැවත වතාවක් මේ කතා බහ අලුත් වෙයි කියලා හිතන්න පුළුවන් සංජීවනි. ඒ කාරණාවෙන් අනතුරු අපි සූදානම් ඇෆ්ගනිස්තානයේ වර්තමානය පිළිබඳව කතා බහ කරන්නට. මොකද මේ කාරණාවත් මගහැර යන්න පුළුවන් දෙයක් නෙවෙයි. වර්තමාන වෙනකොට ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් කතා කරන උණුසුම් පුවතක් පසුගිය පැය කිහිපය පුරාවට වාර්තා වෙලා තිබෙනවා. ඔව් දැන් ඇත්තටම ඇෆ්ගනිස්තානය තුළ මෙතෙක් ඔය තලිබාන් පාලනය ආරම්භ වුණාට පස්සේ මෙතෙක් වාර්තා වෙච්ච දරුණුතම මරාගෙන මැරෙන ප්‍රහාරය ඊයේ සිද්ධ වුණා. දැන් යම් ආකාරයකින් විශ්වාසයක් තිබුණා මේ තලිබාන් සංවිධානය පාලනය බාරගත්තට පස්සේ මේ ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන ප්‍රහාර බොහෝ දුරට අඩුවේ කියලා. දැන් මොකද කලින් මේ ප්‍රහාරවලට තලිබාන් සංවිධානයේත් ඒ කියන්නේ අපි කතා කරන්නේ පසුගිය රජය පැවති සමයේදී ඇෆ්ගනිස්තානයේ සිදුවෙච්ච බොහෝ ප්‍රහාරවලට තලිබාන් සංවිධානයේ දායකත්වයක් තිබුණු නිසා. දැන් ඒ නිසා දැන් බෝම්බ පුපුරු පහර දීපු පාර්ශවයේ බලයට පත් වෙච්ච හින්දා කවුරුවත් නැති වෙයි කියන විශ්වාසය තමයි තිබුණේ ඇෆ්ගනිස්තානය තුළ මහා පරිමාණයේ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කිරීම සඳහා. නමුත් එම අදහස පුස්සක් බවට පත් කරමින් එම අදහස යම් ආකාරයකින් ඊට වඩා වෙනස් තත්ත්වයක් ඇෆ්ගනිස්තානය තුළ තිබෙනවා කියලා පෙන්නුම් කරමින් තමයි මේ කුන්දුස් නගරයේ උතුරු මේ අපි ගත්තොත් ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරය කියන්නේ කලාපීය වශයෙන් ඉතාම වැදගත් ප්‍රදේශයක් කොමෝවායික. අපි තවත් විතර කතා කරමු ඊට කලින් වෙලාව බලමු. දැන් මේ ප්‍රහාරයේ වගකීම අපි අලුත්ම තත්ත්වෙන් පටන් ගමුකෝ. ප්‍රහාරයේ වගකීම් බාරගෙන තියෙන ISK කියන සංවිධානය. මේ ISK කියලා හඳුන්වන්නේ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක IS සටන්කාමී කල්ලිය තමයි ISK කියලා හඳුන්වන්නේ. දැන් මුලදී යම් ආකාරයක පිළිගැනීමක් තිබුණා මේ IS සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක IS සංවිධානය සහ තලිබාන් ප්‍රහාරකයන් තලිබාන් කල්ලිය අතර බොහොම සමීප සම්බන්ධතාවයක් පවතිනවා කියලා. ඒකට යම් යම් සාධක ආරක්ෂක අංශ විසින් ඉදිරිපත් කළා තිබුණා. මොකද ISK සංවිධානයේ සමාජිකත්වයේ බොහෝ දුරට තලිබාන් සංවිධානයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඊට සම්බන්ධ වෙච්ච පාර්ශ්ව විදිහට හඳුනාගෙන තිබුණා. ඒ නිසා තලිබාන් සංවිධානය
පාලනය බාරගත්තට පස්සේ යම් ආකාරයකින් මත දෙකක් තිබුණා. එකක් තමයි ISK සංවිධානය, එහෙමත් නැත්නම් ඇෆ්ගනිස්තානය තුල ක්‍රියාත්මක IS කල්ලිය යම් ආකාරයෙන් පාලනය කරගන්නට වැඩපිළිවෙළක් සකස් කරයි කියලා. එහෙම නැත්නම් මේ දෙපාර්ශ්වය අතර ඍජු ගැටුමක් ආරම්භ වෙයි කියන සැකයක් පැවතුණා. දැන් මේ සියල්ල දිහා බැලුවහම අපිට මේ මේ ප්‍රහාරය තුලින් ගම්ය වෙන ප්‍රධානම කාරණේ තමයි ISK එහෙමත් නැත්නම් ඇෆ්ගනිස්තානය තුල ක්‍රියාත්මක IS සංවිධානය මේ වෙනකොට ඉතාම දරුණු තැනකට එළඹිලා තියෙනවා කියන කාරණේ. මොකද ඇතැම් විට තලෙබාන් සංවිධානයට මේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතිනවා කියන එකට එක උදාහරණයක් තමයි මේ කුන්දුස් ප්‍රහාරය. මේ ප්‍රහාරයට ඉලක්ක වෙන්නේ කවුද? ඇෆ්ගනිස්තානයේ සුළුතර ආගමික කොටසක් වන තවත් මුස්ලිම් මේ ආගමිකයන් පිරිසක් වන ෂියා මුස්ලිම්වරු. දැන් මේ ෂියා සුන්නි ගැටුම පිළිබඳව අපි නිරන්තරයෙන් සිව්දිස් තුළින් කතා කරලා තියෙනවා. දැන් මේක මැද පෙරදි කලාපය තුළ පමණක් නෙමෙයි. අපි දන්නවා පකිස්තානය. පකිස්තානය ගත්තහම පකිස්තානය තුළත් මේ ගැටුම තියෙනවා. වරින් වර කරලියට එනවා, ආයියට යනවා. පකිස්තානයේ ප්‍රධාන පාලනය මෙහෙවන්නේ සුන්නි මුස්ලිම්වරු. එරටත් ඉන්නවා ෂියා මුස්ලිම් ජන කොටසක්. මේ දෙපාර්ශ්වය අතර විවිධ අවස්ථාවල ගැටුම් ඇති වෙච්ච තත්ත්වයන් තිබුණා. දැන් ඇෆ්ගනිස්තානෙත් ඒ වගේ තමයි. ඇෆ්ගනිස්තානෙත් ඒ වගේම ෂියා මුස්ලිම්වරු කොට්ටාසයක් ඉන්නවා. ඔවුන්ට නිරන්තරයෙන් ඔය සුන්නි මුස්ලිම් සටන්කාමි සංවිධාන වලින්, මොකද ඇෆ්ගනිස්තානය තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා තියෙන සටන්කාමි සංවිධාන තලෙබාන්ගේ ඉඳලා ගත්තාම සියල්ලම සුන්නි මුස්ලිම් සටන්කාමි සංවිධාන. එතකොට ඒ සුන්නි මුස්ලිම් සටන්කාමි සංවිධාන වලින් ෂියා මුස්ලිම්වරුන්ට දිගටම විවිධාකාර වූ තර්ජන තිබුණා. දැන් ඒ තර්ජන අලුත් වීමක් විදිහට පෙන්නුම් කරන්න පුළුවන් මේ කුන්දුස් ප්‍රහාරය. අපි දැක්ක දර්ශන ඉතාම ඛේදනීයයි. අපිට සිහියට නැගෙනවා කාලයක් අපේ රටේත් ඒ වගේ දර්ශන දකින්න ලැබුණා. මේ LTT සංවිධානය ඉතා කුරිරු සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරපු කාලය තුළ. ඉතින් මේ ප්‍රහාරයත් එක්ක නැවත වතාවක් ඇෆ්ගනිස්තානයේ මුහුණුවර වෙනස් වෙනවා. මොකද තලෙබාන් සංවිධානය දැන් ඔවුන් ලොකු උත්සාහයක් ඉන්නවා අන්තර්ජාතික පිළිගැනීමක් ලබා ගන්න. ඒ වගේම රට තුල පවතින අවුල් සහගත තත්ත්වය විසඳා ගන්නට. ඒ අතර වාරයේ ඔවුන්ගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති තේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් මෙවැනි තත්ත්වයක් යටතේදී මෙවැනි මේ අපි දකින මේ කුන්දුස් වගේ ප්‍රහාරය වගේ දෙයක් සිදුවීම තුළ තලෙබාන් සංවිධානය අලුත් අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. එකක් තමයි ඔවුන් IS කියන්නේ තලෙබාන් සංවිධානයට අන්තර්ජාතික වශයෙන් තියෙන ප්‍රධාන චෝදනාව තමයි රට තුළ ත්‍රස්තවාදය මේ ව්‍යාප්ත වීමට සහ ඒ තුළ ත්‍රස්තවාදයට රැකීමට ඉඩකඩ සලසා දීම කියන කාරණේ. දැන් ඒ නිසා දැන් යම් ආකාරයකින් තලෙබාන් සංවිධානය රටේ පාලනය මෙහෙවද්දි ඔවුන්ට නීත්‍යානුකූල වශයෙන් විදේශ සහාය අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම තලෙබාන් සංවිධානය ඉල්ලා තියෙන තමන්ට මූල්‍ය ආධාර අවශ්‍යයි කියලා. ඒ ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට පෙන්නුම් කරන්න වෙනවා එම සංවිධානය අතීතයේ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියත් දැන් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. එතෙන්දී ඔවුන් අභියෝගයට මුහුණ පාන්නේ මේ ISK වගේ ප්‍රබල සංවිධාන මට්ටු කිරීම මෙල්ල කිරීම තුල. ලෝකේ පුරා වෙළඳාම ගැන අපි ටිකක් කතා බහ කළොත් වර්තමාන වෙනකොට මොන වගේ තත්ත්වයකද පවතින්නේ සහ තිබෙන ගැටලු මගහරවා ගන්නට අන්තර්ජාතික වශයෙන් නැතිවෙන එකඟතාවයන් මොනවද කියන කාරණාව ගැන රට රටවල් අතර බහඬ වෙළඳාම කිරීමේදී බදු සහන ලබා දීම කියන කාරණාව මේ වෙළඳාමේදී කොයිතරම් වැදගත් වෙනවද? ඒ වෙනුවෙන් අන්තර්ජාතික එකඟතාවයක් ඇති වෙනව නේද? ඔව්, ඇත්තටම මේ බදු ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා අන්තර්ජාතික වශයෙන්. මේක සඳහන් කරන්නේ agreement to 15% minimum corporate tax rate කියලා. මේක හඳුන්වන්නේ අපි ගත්තොත් මේ COVID-19 වසංගත තත්ත්වයෙන් පස්සේ ලෝකයේ පුරාම ඉතාම බරපතල ආර්ථික ගැටලු සහගත තත්ත්වයන් හටගත්තා. මොකද වෙළඳාම් බිඳ වැටීම, ඒ වගේම විවිධ නිෂ්පාදන අඩාල වීම, ප්‍රවාහන කටයුතු අඩාල වීම, ඒ නිසා ජන ජීවිතය අඩාල වීම, මේ වගේ දේවල්
කොවිඩ්-19 වසංග තත්ත්වය තුළ අපි දැක්කා. ඉතින් දැන් ආර්ථිකයන්ට යම් කිසි ශක්තියක් අවශ්‍යයි මේ කොවිඩ්-19 වසංග කාලය තුළින් පසුව يعني පශ්චාත් කොවිඩ් සමය තුළ නැගී සිටීමට හිස එසවීමට ආර්ථික ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා අන්තර්ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා මේ රටවලට සහන සැලසීම සඳහා. දැන් මේ යෝජනා වෙලා තියෙන වැඩපිළිවෙළ කියන 15%ක අවම වෙළඳ බද්ද ක්‍රියාත්මක කිරීමට මේ රටවල් එකඟ වීම රටවල් 136ක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මේ සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න රටවලට ඇමරිකාන් ඩොලර් බිලියන 150ක බිලියනයක් කියන්නේ කෝටි 100ක් එයනෝ බිලියන 150ක මේ අරමුදල් මුල්‍ය සහන ලබා ගැනීම තමයි මේ වැඩපිළිවෙලේ අවසන් අරමුණ වෙන්නේ. එතකොට කවුද මේකට ඉලක්ක වෙන කණ්ඩායම? දැන් ප්‍රධාන වශයෙන්ම අපි ගත ලෝකයේ ප්‍රධාන බහුජාතික සමාගම්. ඒ වගේම මේ COVID-19 වසංගත කාලය තුල මේ විවිධ සමාගම් විවිධාකාරයෙන් ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙද්දී සේවා ක්‍රියාවලිය ප්‍රබල වෙලා අපි ගත්තොත් ලෝකේ පුරාම සංනිවේදන සමාගම් දුරකථන සේවා සපයන සමාගම් ඒ වගේම පරිගණකගත දත්ත මෙහෙයුම් කරන ආයතන මේවා අධික ලාභයක් ලබන්න පටන් ගත්තා. දැන් ඕන් ලබන අධික ලාභය මේ පීඩාවටපත් රටවලට සහනයක් ලෙස ලබා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ නව ගිවිසු මුදල ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෙතෙන්දී පෙන්වා දෙනවා මේ මේ වැඩපිළිවෙලේ විවේචකයන් පෙන්වා දෙනවා මේ 15 කියන බද්ද ඊටාම බදු සීමාව ඊටාම සරල කාරණයක් මේ මේ දවැන්ත ගෝලීය බහුජාතික සමාගම් සඳහා. ඒ නිසා මේ සීමාව ඉහළ යා යුතු ඊට වඩා වැඩි මුදලක් ඔවුන්ගෙන් ණය කරගත යුතුයි කියන මතය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ගෝලීය වශයෙන් එවැනි වැඩපිළිවෙළක් කරා යන්න ගියොත් අපි දන්නවා මේ වෙළඳ කටයුතු ඉතා ප්‍රබලයි. මේ සමාගම් බහුජාතික සමාගම් ඉතාම ශක්තිමත් ඉතා ඒ නිසා ඔවුන් සමග ඍජු ගැටුමකින් තොරව එකඟතාවයකින් යුතුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගැනීම තමයි ගෝලීය වශයෙන් ඉස්මතු වෙලා තියෙන ප්‍රධාන අභියෝගය වෙන්නේ. මේ COVID-19 වසංගතයෙන් පසු රටවල් මුහුණ දිය තියෙන අර්බුදවලට සහන සැලසීමේ ක්‍රියාවලිය සඳහා ඒ කතා කරේ වෙළඳ එකඟතාවයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් නැති වුණ අපි මීළඟට කතා කරන්නේ ආරක්ෂක එකඟතාවයක් ගැන රටවල් දෙකක් අතර ඇති වුණු ඇමරිකාව සහ මෙක්සිකෝව මේ රටවල් දෙක අතර විවිධාකාර ප්‍රශ්න ඇති වුණා නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීම දේශ සීමා තරණය කිරීම සහ විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් දැන් මේ වෙනුවෙන් ආරක්ෂක එකඟතාවයක් ඇති වෙලා තිබෙනවා ඔව් ඇත්තටම සංජීවනී අපි ඔබට මතකද පසුගිය සතිය අපි කතා කරා දීර්ඝ වශයෙන් මේ ලතින් ඇමරිකාව මුල් කරගත්ත මත්ද්‍රව්‍ය වෙළඳාම් ගැන අර ඉක්වදෝරේ ප්‍රසන් රයිට් එහෙමත් නැත්නම් සිර කියන බන්ධනාගාර ගැටුම් තත්ත්වය පිළිබඳව පසුගිය සතියේ සීගණනම් මර්මූටපත් වෙච්ච ඒ සිද්ධිය පිළිබඳව අපි කතා කරද්දී පුළුල් විස්තරයක් කළා මේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මේ ලතින් ඇමරිකානු කලාපයේ පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන කොකේන් මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව. දැන් මේ ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය වල ප්‍රධාන ටාගට් අපි ගත්තොත් ඩෙස්ටිනේෂන් එක එහෙමත් නැත්නම් ඉලක්කගත ස්ථානය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇමරිකාවට මත්ද්‍රව්‍ය සැපයීම තමයි ඔය ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය කල්ලිවල තියෙන ප්‍රධානම මුදල් ඉපයීමේ මාර්ගය. ඒ නිසා දැන් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග දේශ සීමාව කියන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ වායින් වෙලා තියෙන්නේ මෙක්සිකෝට. එතන මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ප්‍රධාන පිවිසුම් කපොල්ල පිහිටලා තියෙන්නේ ওই දේශ සීමාවේ. ඒ වගේම මේ දේශ සීමාව තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ කොකේන් මත්ද්‍රව්‍ය ඇමරිකාවට අරගෙන යන්නේ. ඒ වගේම මේ හරහා උපයන මුදල් ආපසු මේ ලතින් ඇමරිකාවට රැගෙන එන්නේ. ඊළඟ මිනිස් ජාවාරම් සිද්ධ කරන්නේ. ඒ වගේම සැබෑ සරණාගතයන් ඇමරිකාවේ පිහිටසාගෙන පැමිණෙන මේ සීලුම දේ සිද්ධ වෙන්නේ ඔය මෙක්සිකෝ සහ ඇමරිකාව අතර දේශ සීමාව ඔස්සේ. ඒ නිසා මේ රටවල් දෙක එකඟ වෙලා තියෙනවා. ඊයේ පැවති සාකච්ඡාවලදී කියන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කින් මෙක්සිකෝවේ එක් දින සංචාරයක නිරත වුණා.
තර ඔහු මෙක්සිකෝ සිටි මත නැත්තම් මේ මෙක්සිකෝවේ ප්‍රධාන නගරයේදී එරට සුදේශ කටයුතු ආරක්ෂක ඒ සුදේශ කටයුතු ආරක්ෂාව බාර මේ ලේකම්වරයා එමත් නැමැතිවරයා හමු වෙලා ඒ කියන්නේ ඔහුගේ නම අලිජාන්ඩ්‍රෝ මොයිකාස් ඔහු සමග සාකච්ඡා පැවැත්තුවා ඒ වගේම මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලොපෙස් ඔබට සමග සාකච්ඡා පැවැත්තුවා ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ එකඟතාවක් ඇති කරමින් පවතින්නේ දැනට වඩා සහයෝගිතාවයකින් මේ ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය ජාවාර මැඩලීම් සඳහා රටවල් දෙක අතර ආරක්ෂක සහයෝගිතාව නැංවීම පිළිබඳව ලෝකයේ තුල විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ විවිධ අපිටම කර්මාන්ත කියලා කුමනාකාරයක කර්මාන්තය සිදු කළත් වර්තමානයේ තුල තියෙන ප්‍රවණතාවයක් තමයි මේ පරිසර හිතකාමී විදිහට සිද්ධ කිරීම. ඒක සෑම තැනකටම වර්තමාන වෙනකොට අදාළ වෙලා තිබෙනවා. අපි මේ කතා කරන්නේ අභ්‍යවකාශ තරණය සඳහා චාරිකා සූදානම් කිරීම වර්තමාන වෙනකොට බොහෝ සෙයින් කතා බහ කරන බොහොම ජනප්‍රිය මාතෘකාවක්. මෙන්න මේ කාරණාවෙද මේ පරිසර හිතකාමීකම සුරකින්නේ කොහොමද මේ අය? ඔව් संजीवनी दैम मे अभ्यवकाश चारिका उब क्यूवागे दैं मे उनु कैगे मे मे जनप्रिय पावती न मुखद विविध समागम मे अभी दखिनाकारे मे विविध क्रमवेद उपयोग कर गानी मीन अभ्यवकाश चारिका संविधाने किरण पार्श्व की पैकमीट संबंध लाइन नुह තවතවත් කණ්ඩායම් මේ මේ විශේෂයෙන්ම මේ දැනට ක්‍රියාත්මක ස්පේස් එක්ස් වගේ වැඩසටහන් වර්ජින් ආයතනයේ ක්‍රියාත්මක කරන වැඩසටහන මේ වගේ වැඩසටහන් වල සාර්ථකත්වය ගැන අවධානය යොමු කරමින් තවත් සමාගම් මේ ක්‍රියාවලියට එළඹිලා තියෙනවා දැන් මේ මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච සියලුම අභ්‍යවකාශ ගවේෂණ මේ මේ සංචාරක වැඩසටහන් एक्को रोकट आश्रयन क्रियात्मक वेच्चेव हेमत्तम गुहन्यान आश्रयन क्रियात्मक वेच्चेट मे इंधन भावितय तुलिन तमाय सिद्ध वेन्ने हेबै अभ्यवकाश एट संचारकयन रगेन यामे बलून योदा गनिम वेडपिल्लक पिलिबंधव मे वन विट परीक्षण पवत्तिमिन तिबेनवा मे एरिज़ोना अमेरिका एरिज़ोना प्रांतय केंद्र करगत समागमक विसिन 2024 अवुरुद्दि तमाय मे वेडपिलिवेल यथार्थ बॉर्ड पत्कर इलाकगत वेडपिलेट अभ्यवका पृथ्वी अडी दहस अडी लक्षट गमन कल मे संचार अंट ये पृथ्वी सिरीबलागनी मटिट कल साधी तमें मे बलून वेडपिले आरभ नवें अब मैं संबंधित उत्तर उत्तर इधर यदि कथा बाह करूं अदर आप इतने समग्र नेट वेला व हरी अदर विदेश पथ विश्लेषण टेक दूने प्रवीण विदेश वित्त विचार के माध्यम वेदी प्रसाद बटन को देखे महाता इबोन नोबट उठे समुद्र में नोबट स्वदाय के सत्यांत्यक प्रार्थना करें मैं अपने उत्तर समुदाय बहावों न बाला प्रोत्सेंग अदर समग्र नमा आई बोवन